අපි මේ එදා නිවැරදි වේලාවට නිවැරදි අන්දමින් තීන්දුව අරගෙන අපි මේ යුගය අවසන් කරා. අද මේ වෙනකොට මතක තියාගන්න මේ රටේ එකද තුවක්කුවක් පත්තු වෙලා නැහැ මේ අවුරුදු 4ට මතක තියාගන්න. අපේ හමුදා වලින් අපේ පොලිසිය එකම තුවක්කුවකින් දුම් කඳක් පිට වෙලා නැහැ මතක තියාගන්න. ඒකයි අපි ලැබපු ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය. අපි තමුන්නාන්සේලාට සම්පූර්ණ නිදහස දුන්න. අසීමිත නිදහසක් දුන්න සමහරු කියන විදිහ. එදා ඇමතිවරුන්ගෙන් ගුටි කෑවා මාධ්‍යවේදීන්. අද මාධ්‍යවේදීන්ගෙන් ඇමති මණ්ඩලයේ ගුටි කනවා. අගමැති ජනාධිපති ගුටි කනවා. ඒ තරමට අසීමිත නිදහසක් අපි ලබලා දුන්න තමුන්නාන්සේ. නමුත් අපේ කිසිම ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් තමුන්නාන්සේලාගේ ඇඟේ හැප්පිලා නැහැ. තමුන්නාන්සේලාගේ මයිල් ගහක් එහාට මෙහාට වෙලා නැහැ මේ රජේ හින්දා. ඒ අසීමිත නිදහස තමුන්නාන්සේලා ලැබුවා. වැඩියෙන්ම නිදහසක් ලැබපු වෘත්තිය තමයි මාධ්‍ය. ඒ නිසා එක දුම් කඳක් අපෙන් පිට වුණේ නැහැ. අපිට විරුද්ධව මේ දවස් 1600ට 3000ක් අපිට විරුද්ධව විරෝධතා ව්‍යාපාර තිබුණා. 3000ක් ව්‍යාපාර තිබුණා. ඒ 3000ක් තිබිලත් එක තුවක්කුවක් පත්තුනේ නැහැ අපේ අතින් මතක තියාගෙන. රතුපස්සල වගේ නිදාස් වෙනද කලාපේ වගේ එතකොට කලාවත වගේ ඒ කිසිදු තැනක වගේ එක තුවක්කුවක් පත්තුනේ නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම ආඩම්බරය. අපි නිසා කිසිම මිනිහෙක් පීඩණයට පත්තුනේ. ඒ නිසා අද නමුත් අපිට බොහෝ දේ ඔබලාගේ මාධ්‍යවේදීන් මිය ගිය නඩු ටික අපිට ඉවර කරන්නට බැරි වුණා. ඔවුන්ට සාධාරණ ලබා දෙන්නටත් බැරි වුණා. තමුන්නාන්සලට සාධාරණ ලබා දෙන්නටත් බැරි වුණා. ඒව ඔයලා. මංගොල්ල කාපු දේපළවල වගතුක තමුන්නාන්සලට ඉදිරිපත් කරන්නට හැම්බෙකියාව ලැබුණේ. ඒ නිසා ඒකේ කනගාටුව අපි තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේක නොනිමි විප්ලවය. මේ නොනි විප්ලවය නිම කරන්නට තමයි 17 වෙනිදා ඉඳලා ඒ නොනිමි විප්ලවය නිම කිරීමේ අරගලය ඇරඹීමට තමයි අපි මුළු පක්ෂය මුළු පෙරමුණු අපේ හිතවත් සියලුම පක්ෂ ඔක්කොම එකහු වෙලා අපි සජිත් ප්‍රේමදාස කියන මේ යුග පුරුෂයව අපි ලෑස්ති කරගත් යන්නේ යුග මේවටයි මතක තියාගන්න. මොකද එතුමාට මේ වේදනාව හොඳට දන්න කෙනෙක් අනුන්ගේ පියෙක් මිය ගියාම කොයි විදියක පීඩනයක් වේදනාවක් ඒ දරු පවුලට තියෙනවද කියලා හොඳින් අවබෝධ කරගත්ත තමන්ගේ ආත්මයෙන්ම අවබෝධ කරගත්ත කෙනෙක්ව අපි තමුන්නාන්සලට ලබලා දෙන්නේ අපේක්ෂකයා විදියට. ඒ නිසා මෙතෙක් අපේ කට්ටිය නොයෙකුත් අපේ හතුරන් සමග දීඝ කෑවට අපේ රජේම සමහරු ඔවුන් සමග ඇයි හොඳයි කරාට ඒ නිසාම අපි ඔවුන්ගේ ද්‍රෝහීන් වුණාට අපි තමුන්නාන්සලට පොරොන්දු ගමන එකදු විදියකටවත් අපි වෙනස් කරන්නේ නැතුව අපි ඉදිරියටම යනවා මිස වෙන ගමනක් අපිට නැත. ඒ නිසා 17 වෙනිදායින් පසු මේ නුනිමි අරගලය ඒ නුනිමි අරගලය ගමන ආරම්භ වෙමින් අපි ඉදිරි කාල පරිච්ඡේදයේ අරගලය නිමක් දක්වා අපි ගෙනියන්නට අපි සපත කරලා තිබෙනවා. අන්න ඒකයි අපි කියන්නේ ඒ ගමනේ නියමුවා වෙන කිසිවක නොව අද තියෙන සියලුම අපේක්ෂකෝ 35 දෙනාගෙන් මේ මෙහෙවර කිරීමට හැකියාව තිබෙන අවස්ථාව තිබෙන එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ඇරෙනට වෙන කිසිවකු නොවේ. එම නිසා තමුන්නාසලගේ යුතුකම තමුන්නාසලගේ ආත්මීය යුතුකම ඔහුව බලයට පත් කර තමුන්නාසලගේ සගයින් මියගිය වතගොත තමුන්නාසලගේ සගයින් ගුටිකෑ වතගොත තමුන්නාසලගේ සගයින් අතුරුදහන් වූ වගතුක අවසානය දක්වා ඒවා හෙලිදරව් කර ඒ අයට සාධාරණීට කිරීමේ ඒ ගමනක යන්නට